පැන්ටහ තියෙන මම මේක පොඩ්ඩක් බීලා බැලුවේ පැන්ටහ ප්‍රමාණය කොහොමද කියලා. කියන්නේ පැන්ටහ වැඩි නම් සීනි අඩුවෙන් දාන්න ඕන. පැන්ටහ මදි නම් සීනි වැඩියෙන් දාන්න ඕන. එහෙනම් තමයි බීලා බැලුවේ. එනං අපේ මෙතන තැඹිලි වතුර බෝතල් දෙකක් විතර ප්‍රමාණයක් තියෙනවා. මෙතන තියෙනවා සීනි කිලෝ එකක්. අපි ඒ ටික දාලා බලමු. අපි සීනි ග්‍රෑම් 700ක් විතර දැන් දාගත්තා. අපි පැන් රහ බලලා ඉතුරු ටික දමාගමු. හොඳම පැන්ටහ තියෙන මේ සීන් ටික දාන්න ඕනේ කියන වතුර බෝතල් දෙකකට මේ තැඹිලි වල හැටියට සීනි 700ක් 850ක් හොඳටම ඇති. මේ තියෙන්නේ කුරුඳු පොත්තක්. අපි මේක කුඩු කරලා මේකට දාමු. මේ තියෙන්නේ එනසල් ඇට. මේක සාමාන්‍ය පොත්ත. මම ඉන්නේ කලාගම. අපි එන කරාඹු නැටියකුත් දාගමු. මේ තියෙන්නේ කරාඹු නැටි. කරාඹු නැටි. අපි මේකට ඊස් මේස හැන්දක් විතර දාගමු. පිහන් දෙහි යුස ටික මිරික ගමු. දෙහි යුස දානවා කියන්නේ මේ ඇඹුල් වටනවා කියන්නේ මේක සැර අඩු වෙනවා. අපි එහෙනම් මේක මේ උඩින් ගැට ගහලා තියමු. සත්තු වැටෙනවා, ජරා වැටෙනවා, යනවා, ඒ වගේ දේවල් වලට පිරිසිදු වෙන අපි මේක හදාගත්තේ. එහෙනම් මෙහෙම කඩ පිම්මකින් ගැට ගහලා තියෙමු. අපි එහෙනම් මේ දවස් 7කට පස්සේ තමයි අපි මේක බලන්න හදන්නේ. මේක දවස් 7කට කලින් දිනපතා හැමදාම උදේ හවස අපි මේක කවලම් කරා. ඒ කියන්නේ අරවා ඊස්සේම ඔක්කොම කවලම් එන්නේ. අපි අද නම් කවලම් කරේ නෑ. මණ්ඩි ඔක්කොම බේරෙන් දැන් මණ්ඩි මෙඹ වෙලා ලස්සනටම දැන් තියෙනවා. අපි මේක දැන් කවලම් කරගන්න හොඳ නෑ. ඔක්කොම ඉතුරු කවලම් එනවනේ. අපි මේක අර ඒ ටික තමයි ගන්න ඕන මේ කවලම් නොකර. අපි එහෙනම් මේක මණ්ඩි කවලම් වෙන්නේ නැතුව අපි හිමිහිට මේ කෝප්පෙට දරාගමු. වයින් එක පෙරා ගන්නකොට මේ වගේ රෙදි කෑල්ලක් ගන්න. ඒ කියන්නේ හිමින් පෙරෙන එකක්. ඒ කියන්නේ බලන්න ගොඩාක් වෙලා මේක පෙරෙනවා. ඒ කියන්නේ එතකොට කිසිම දෙයක් මේ කෝප්පෙට වැටෙන්නේ නැහැ. හිමිහිට තමයි පෙරන්නේ. ඔන්න ඔය විදියට පෙරිලා ඒ රොඩු ඒව ඉතුරු වෙනවා. ඔයාලට පේන ඇති මේ මුට්ටිය ඇතුලේ තියෙන මේ වගේ දැල්ලක් වගේ මණ්ඩිය බැඳිලා තියෙනවා. ඒක ගන්න නැහැ. මේක තව ගන්න පුළුවන්. අපි අර කෝප්පෙන් ජොග් එකක් ගත්තා හන්ද තමයි ඔය පේන්නේ නැත්. එහෙනම් මේක පොඩ්ඩක් බීලා බලමු.
නියමයි හොයි. මේක අර වෙනවා ඉන්න වගේ සැර නැහැ. ඒකට අර අපි ඖෂධ දැම්මේ අර ඇඹුල් දැම්මම සැර අඩු වෙනවා. දෙහි කුරුතු පොතු කරාපු නැති වෙනසල් දැම්මනේ. ඒ හින්දා සැර අඩු මේවා වෙඩින් කේක් වලට ඔය සාමාන්‍ය පාවිච්චි කරන වයින් එකක් තමයි මේක. හොඳයි නියමයි. අපි මේ වයින් එක හදාගන්න හිතුවේ මේ දවස්වල අපේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක බලන්න අපේ කට්ටිය එක එක ජරාවල් හදාගෙන බොනවා. ඉතින් බාරකින් මස් ගන්න කමක් නැති හන්ද. අපි මේක ඖෂධීය වයින් එකක්. ඒ කියන්නේ තැඹිලි. ඒලින් තමයි අපි මේක හැදුවේ. මේක හොඳයි. ඉතින් මේකේ ඖෂධ දේවල් තමයි තියෙන්නේ තැඹිලි, සීනි, ඉස් පොඩ්ඩක් කරාම් නැති වෙනසල් කුරුම් පොත් තමයි තියෙන්නේ. මේක පොඩි ඉච්චර මේ වයින් වර්ගය ඉතින් අර වර්ග වුණාට වැඩිය බොන්න හොඳ නැහැ. සාමාන්‍ය ඇල්කොහොල් මාංශයට අවශ්‍යයි කියලා කියනවා. මේ වගේ දේවල් හදම් බොන්න එක එක ඔය දේවල් ඔය ජරාව ඔය ගම් වල හදන ඒවා හදම් බොන්න ගුවන් අපි ඉස්සෙල්ලත් වයින් එකක් හැදුවා. ඒකෙත් අපි ඖෂධ දාලා තමයි හැදුවේ. ඒ වගේ Tamanට පුළුවන් නම් හදාගෙන බොන්න නැත්නම් වගේ එක එක දේවල් බොන්න එපා. අක්මාව දුර වල එක එක ප්‍රශ්න ලෙඩ රෝග හැදෙනවා. ඒ හින්දා තමයි අපි මේ වගේ අර අපේ කට්ටියට බොන්නම නැතු ඉන්න බැරි පිරිසක් ඉන්නවා නේ කට්ටිය. ඉතින් ඔය වගේ ජරාවිලා තවත් ප්‍රශ්න දාගන්නට වැඩිය හොඳයි. මේ වගේ Tamanට ඉතන ඖෂධයක් හදන් බොන්න කියලා තමයි අපි ඔයාලට කියන්නේ. ඒ වගේම අපි දැක්ක අපේ channel එකේ අපි හදනවා කේක රසවත් ගමි ආහාර. ඒවා අපේ කට්ටිය ගොඩාක් බලලා නැහැ. බලලා දින අපි වයින් එක ලක්ෂ 5ක් 6ක් වගේ බලලා තියෙනවා. රා එකක් හදුවා. ඒකත් ලක්ෂයකට වැඩිය වගේ බලලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි ඊට වැඩිය හොඳ දේවල් අපි අපේ channel එකෙන් පෙන්නනවා. ඒ වගේ දේවල් මේකත් බලලා ඒ වගේ දේවල් හොඳට බලන්න කියලා අපි ඔයාලට කියනවා. එහෙනම් ඔයාලට සුබ දවසක් පිට තමයි.